ලෝක විනාශය ගැන මෑත කාලයේ ලොකුවට කතාබහක් ඇති වුණේ 2012 අවුරුද්දේදී. පුරාණ මායාවරුන්ගේ දින දර්ශනයක් ඇසුරෙන් 2012 දෙසැම්බර් මාස 21 වෙනිදා ලෝක විනාශය සිද්ධ වෙන බවට මත රසක් පළ කෙරුණා. මෙවැනි සුප්‍රසිද්ධ චිත්‍රපටයක් පවා එකල නිර්මාණය වුණා. මායාකරුවන්ට අමතරව බාබා වැන්ගා, නොස්ට්‍රාදමුස්, සායි බබා ඇතුළු අනාගතය දකින්න හැකියාවක් තිබුණු බව කියන විවිධ පුද්ගලයන් ලෝක විනාශය ගැන අනාවැකි පළ කරලා තිබුණා. මුන්ගේ මේ අනාවැකි වල තිබෙන කාලවකවානු බොහෝමයක් දැනටමත් පහුවලා නිසා ඒවට තිබුණු පිළිගැනීම නම් තරමක් අඩු වෙලා ගිහින්. හැබැයි කවදාරි ලෝක විනාශයක් ඇති වෙන්න තිබෙන ඉඩකඩ සම්පූර්ණයෙන්ම අපට බැහැර කරන්න බෑ. ඊලොන් මස්ක් මේ තමන් චන්ද්‍රයා අඟහරු ඇතුළු පෘථුවියෙන් එපිට ස්ථානවල මිනිස් ජනාවාස ඇති කරන ගන්න උත්සාහයට ප්‍රධාන හේතුව විදිහටත් පෙන්වා දෙනවා. ඉතින් අද මේ සුවිශේෂී වූ වීඩියෝවෙන් අපි ඔබත් එක්ක කතා කරන්නේ අන්න ඒ වගේ විද්‍යාත්මක පදනමකින් බැලුවහම ලෝක විනාශයක් සිද්ධ වෙන්න වැඩිම ඉඩකඩක් සහිත හේතු 10ක් ගැනයි. රැඳිලා ඉන්න මේ වටිනා වීඩියෝව අවසාන වෙන තෙක්. අංක 1 න්‍යෂ්ටික හේමන්තය. තවමත් මුළු විශ්වයේම බුද්ධිමත් ජීවීන් ඉන්න බවට තහවුරු වෙලා තිබෙන එකම ස්ථානය පෘථුවිය පමණයි. ඒ ඇයි කියලා හොයන්න විද්‍යාඥයන්ගත් උත්සාහයේදී එක මතවාදයකට ලොකු පිළිගැනීමක් හිමි වුණා. ඒ තමයි බුද්ධිමත් ජීවීන් බිහිවීමත් ඔවුන් ඒ දැනුම තමන්වම විනාශ කරගන්න යොදා ගැනීමත් අතරතුර කාලය ඉතාම අඩු බව. මිනිසුන් න්‍යෂ්ටික ආයුධ සොයා ගැනීම මේට හොඳම උදාහරණයක්. න්‍යෂ්ටික ආයුධ භාවිත කරලා සිද්ධ වෙන යුද්ධයකින් මිනිසුන් විශාල පිරිසක් මිය යන වගේම ජාන විකෘති වලටත් ලක් වෙන්නට පුළුවන්. නමුත් එයින් ලෝක විනාශයක් වෙන්න වැඩිම ඉඩකඩක් තිබෙන්නේ වෙනමම හේතුවක් නිසායි. න්‍යෂ්ටික ආයුධ විශාල ප්‍රමාණයක් පිපිරීමේ ප්‍රතිඵලයක් විදියට එයින් නිකුත් වන දූවිලි වායුගෝලයේ පැතිරීමෙන් සූර්යාලෝකය ආවරණය වෙලා එයින් ප්‍රවාහ සංශ්ලේෂණය ඇනහිටිනි ඉඩක් තිබෙනවා. එවිට ආහාර අහිමි වීමෙන් මිනිසුන් ඇතුළුව සත්ව ගණනයත් සම්පූර්ණයෙන්ම මිය යන්නට පුළුවන්. මේ හඳුන්වන්නේ න්‍යෂ්ටික හේමන්තය. එහෙම නැත්නම් නිව්ක්ලියර් වින්ටර් කියලායි. අංක 2 රසායනික හෝ ජෛව අවි. අදටත් ලෝකයේ පුරා සිද්ධ වෙන බහුතරයක් යුද ගැටුම් වලට ප්‍රධාන වශයෙන් පිපිරුම් පාදක කරගත් ආයුධ යොදා ගන්නවා. කාට්‍රිජයක් ඇතුළේ පිපිරීමක් සිදුවීමෙන් නිකුත් වන උණ්ඩ සහ විවිධාකාරයේ බෝම්බ මේ ගණයට අයත්. කොමුණත් ඊට වඩා පහසුවෙන් ලොකු හානියක් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තමයි රසායනික හෝ ජෛව අවි යොදා ගැනීම. සිරියානු සිවිල් යුද්ධයේදී රසායනික අවි සුළු ප්‍රමාණයකින් දහස් ගණන් මිය යාම මේට හොඳ උදාහරණයක්. ජෛව අවි කියන්නේ ඊටත් වඩා බරපතල දෙයක්. ජාන තාක්ෂණය භාවිත කර නිපදවන විවිධ රෝග බෝකල හැකි ශුද්‍ර ජීවීන් හෝ කෘමි සතුන් මේදී සතුරන්ට එරෙහි ආයුධ ලෙස භාවිත වෙන්නට පුළුවන්. මේ ක්‍රමවලින් ඇතිවන රෝග පැතිරී යාමත් අදාළ ජීවීන් ප්‍රජනනය කර පැතිරී යාමත් නිසා සමස්ත මිනිස් වර්ගයාටම දරුණු ජීවිත තර්ජන පවා ඇතිවිය හැකි. රසායනික හෝ ජෛව අවි හදන්න න්‍යෂ්ටික ආයුධ හදන තරම් දැනුමක් අවශ්‍ය නොවීම නිසා එය සිදුවීමේ ඉඩකඩත් ගොඩක් ඉහළයි. අංක 3 දේශගුණ විපර්යාස. මේවැදී දේශගුණ විපර්යාස සමහරක පැහැදිලි සාක්ෂි අපිට හොඳින්ම දැක ගන්නට පුළුවන්. මේ වීඩියෝ බලන ඔබ නිකමට ඔබේ ළමා කාලෙදී අපේ රටේ දේශගුණයේ තිබුණේ මොන වගේද කියලා මතක් කරලා බලන්න. හැබැයි අද වෙද්දී වැසි සහ සුළං රට සාමාන්‍ය උණුසුම ආදී ලොකු වෙනස්කමක් තිබෙනවා නේද? ඊටම කෙටි කාලයක් තුළ මේ විදිහට දේශගුණ විපර්යාස සිද්ධ වෙන්න ප්‍රධානතම හේතුව විදියට මිනිස් ක්‍රියාකාරකම් නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හඳුනාගෙන තිබෙනවා. ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් 2-3ක් ඉහළ යාමෙන් පවා හිතාගන්න බැරි තරම් විනාශයක් සිද්ධ වෙන්නට පුළුවන්. භූමිකම්පා සහ ගිනි කඳු පිපිරීම් හැර අනෙක් සියලුම ස්වභාවික විපත් ඉහළ යන්න දේශගුණ විපර්යාස ඍජුවම හේතු වෙනවා. මේ නිසා දේශගුණ විපර්යාස ඉදිරි කාලෙදී ලෝකයේ මහා විනාශයක් වෙන්න ඉඩ තිබෙන ප්‍රධානතම හේතුවක් ලෙසයි සැලකන්නේ. මේවාට මුහුණ දෙන්න දැන් සිටම සූදානම් නොවුනොත් එය මිනිස් සංහතියේ අවසානය වෙන්නට ලොකු ඉඩකඩක් තිබෙනවා. අංක 4 පරිසර සමතුලිතතාවය බිඳ වැටීම. මිනිසා තමන්ගේ අවශ්‍යතාවය සඳහා පරිසරය වෙනස්කම් කරන්න පටන් අරගත්තේ බොහොම කාලයකට කලින්. ඒ ඔවුන්ගේ දියුණුවේ ප්‍රධාන ලක්ෂණයක් වුණා. කොමුණත් කාර්මික විප්ලවයත් එක්ක මේ තත්ත්වය හිතාගන්න බැරි තරම් වේගවත් වුණා. අද වෙද්දි මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසර පද්ධති සම්පූර්ණයෙන්ම බිඳ වැටීමේ ලොකු අවදානමක් තිබෙනවා. වන විනාශය ඇතුළු මිනිස් ක්‍රියාකාරකම් නිසා ස්වභාවික පරිසරයේ ජල චක්‍රය විකෘති වීම, වැදගත් ජීවි විශේෂ වඳවී යාම වගේම ආහාර හිඟයන් නැතිවීම වගේ ගැටලු රසක් ඇති වෙන්නට පුළුවන්. මිනිසුන් උසා පරිසරයට සිදුවෙන හානිය මොනතරම්ද කියනවා නම් විද්‍යාඥයන් ඇන්ත්‍රොපොසීන් නම් අලුත් භූවිද්‍යාත්මක යුගයක් පවා හඳුන්වා දී තිබෙනවා. සාමාන්‍යයෙන් භූවිද්‍යාත්මක යුගයක් ඇතිවෙන්නේ වසර මිලියන ගණනකට වරක් වුණත් මිනිස් ක්‍රියාකාරකම් නිසා ඒ ශතවර්ෂ කිහිපයක් තුළ සිද්ධ වෙන්න හැකියාවක් තියෙනවා. මේ අතීතයේ සිදු වුණා වගේ මහා පරිමාණ වඳවී යාමක් සිදුවීමේ දැඩි අවධානමකුත් තිබෙන බව අප සඳහන් කළ යුතුමයි. අංක 5 ගෝලීය වසංගත. 2020 වර්ෂයේම වගේ කොරෝනා වෛරසයත් එක්ක ගෙවිලා ගිය හැටි ඔබට මතක ඇති. මේ වන විටෙහි අවදානම ටිකෙන් ටික අඩුවෙමින් පැවතුණත් තාමත් මේ වගේ වසංගතයක් නිර්මාණය වෙන්න අද වෙද්දී ඕනතරම් ඉඩකඩ තිබෙනවා.
අදතිබන අතිශයම සම්බන්ධිත ලෝකය නිසා අලුත් වසංගතයක් ගෝලීය වසංගතයක් බවට පත් වෙනත් ඉතාම පහසුයි. COVID-19 මොනතරම් විනාශයක් සිද්ධ කළත් ඇත්තෙන්ම එය හානිය අතින් නවමයි කියලා අපට සලකන්න පුළුවන්. මුල්ම කාලයේ පවා ඒන් මිය යාමේ ප්‍රතිශතය අඩු මට්ටමකයි පැවතුනේ. ඉහළ මිය යාමේ ප්‍රතිශතයක් සහිත ඉබෝලා වගේ වසංගතයක් ගෝලීය මට්ටමකට ගියොත් ඒන් සිදුවන හානිය ඔබට හිතා ගන්නවත් බැරි වෙයි. ගෝලීය උණුසුම ඉහළ යාමේ ප්‍රතිඵලයක් විදිහට ද්‍රවවල අයිස් තට්ටුවල සිරවි ඇති පුරාණ වෛරස් වර්ග නිදහස් වීමත් ලොකු අවදානමක් සහිත කාරණයක් බව අප සඳහන් කළ යුතුයි. මේවට මිනිසුන් තුළ කිසිම ප්‍රතිශක්තියක් නැති නිසා ඒන් හට ගන්න පුළුවන්. ගෝලීය වසංගතයන් සමස්ත මිනිස් වර්ගයාගේම විනාශයට ප්‍රබල හේතුවක් වෙන්නට පුළුවන්. අංක 6 උල්කා ගැටුමක්. ලෝක විනාශයක් සිද්ධ වෙන්න තිබෙන තවත් ක්‍රමයක් තමයි උල්කාවක් ගැටීමෙන් ඇතිවිය හැකි විනාශය. දිනපතාම උල්කා ලක්ෂ ගණනක් පෘථිවි වායුගෝලයේ ගැටලා විනාශ වී යනවා වගේම දහස් ගණනක් උල්කාශ්ම විදියට පොළොවට පතිත වීමත් සිද්ධ වෙනවා. වාසනාවකට වගේ මේවා අති බහුතරයක් ඉතාම කුඩයි. කොමනමුත් කාලයකට වරක් ඉතාම දැවැන්ත උල්කාවක් පවා පෘථිවියේ ගැටීම සිද්ධ විය හැකි. මීට වසර මිලියන 66කට පෙර සිදු වූ මෙවැනි ගැටුමක් ඩයිනෝසරයන් ඇතුළුව පෘථිවියේ සිටි ජීව විශේෂ සිට 90කම විනාශයට හේතු වුණා. අද වෙද්දි එවැනි උල්කා කලින් හඳුනගන්න ලොකු උත්සාහයක් පවතිනවා. හැබැයි සැබවින්ම විශාල උල්කාවක් හඳුනගත්තා කියලා අපට ඒ වළක්වන්නට කල හැකි දේ හරිම සීමිතයි. නොසිතන වේලාවක එවැනි ගැටීමක් සිද්ධ වෙලා පෘථිවියේ සිටින මිනිසුන් සියලුම දෙනා මේ යාමේ දැඩි අවධානමක් අනිවාර්යම තිබෙන බව විද්‍යාඥයන් මත පළ කරන කාරණයක්. අංක 7 පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රය බිඳ වැටීම. අපි ජීවත් වන පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රයක් තිබෙන බව ඔබ දන්නවා ඇති. මාලිම ඇතුළු උපාංග ක්‍රියාත්මක වෙන්නේ කුරුල්ලන් ඇතුළු සත්ව වර්ග මග සොයා ගන්නෙත් මේ චුම්බක ක්ෂේත්‍රය හරහායි. කොමුණත් අධවිද චුම්බක ක්ෂේත්‍රය ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බවත් අංශක කිහිපයකින් හැරෙන බවත් සොයාගෙන තිබෙන කාරණා. මෙන්න මේ හින්දා ඇතැම් විද්‍යාඥයන් සිතන්නේ චුම්බක ක්ෂේත්‍රයේ උඩු යටිකුරු වීමක් හෝ සම්පූර්ණයෙන්ම අක්‍රීය වීමක් ඉදිරියේදී සිදු වෙන්නට ඉඩක් පවතින බවයි. පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ සූර්ය සුළඟෙන් අපිව ආරක්ෂා කරන ප්‍රධානතම සාධකයයි. එය නොතිබුණා නම් සූර්යාගේ සිට පැමිණෙන ආරෝපිත අංශු වලින් පෘථිවි වායුගෝලය සම්පූර්ණයෙන්ම විනාශ වෙන්නට පුළුවන්. එවිට පෘථිවිය මත ද්‍රව ජලය පවතිනට ඉඩක් ලැබෙන්නේ නැහැ. සමහර විද්‍යාඥයන්ට අනුව අඟහරුගේ මතුපිට ජලය වාෂ්ප වී කියෙත් එහි චුම්බක ක්ෂේත්‍රය ඉවත් වීමේ ප්‍රතිඵලයක් විදියට වායුගෝලය විනාශ වීමෙන්. මේ නිසා එවැන්නක් පෘථිවියට සිද්ධ වුණොත් එය අපි කාගෙත් අවසානය වෙන්නට පුළුවන්. අංක 8 සුපිරි යමහල් පිපිරීමක්. ලෝක ඉතිහාසයේ පුරාවටම ගිනිකඳු පිපිරීමක තිබෙන භයංකාර බවට සාක්ෂි ඇතිතරම් දකින්න තිබෙනවා. කොමුණුත් මෑත කාලයේදී සිදුවුණු ගිනිකඳු පිපිරීම හැම එකක්ම වගේ සාපේක්ෂව ගත්තොත් කුඩයි. ඒවායින් අදාළ ප්‍රදේශයට පමණයි ඇත්තම හානියක් සිද්ධ වෙන්නේ. නමුත් කලාතුරකින් සුපිරි යමහත් එම නැත්නම් සුපර් වෝල්කනෝ කියලා හඳුන්වන දැවැන්ත ගිනිකඳු පිපිරීමක් සිද්ධ වෙන්නට පුළුවන්. මේවායින් උදාහරණ අලුසා දූවිලි ප්‍රමාණය සාමාන්‍ය ගිනිකන්දක් වගේ දහස් ගුණයකටත් වඩා වැඩි. ඇමරිකාවේ යෙලෝස්ටෝන් ජාතික උද්‍යානයට යටින් නිද්‍රාවේ පිහිටා තිබෙන සුපිරි යමහල මේට හොඳම සාක්ෂියක්. යම් හේතුවක් නිසා එය පුපුරා ගියොත් නිකුත් වන දූවිලි ප්‍රමාණය අපේ මුළු වායුගෝලයේ පුරාම පැතිරී යන ප්‍රමාණවත්. එවගේ සිදුවීමකින් සූර්යාලෝකයේ ආවරණය වෙලා ගෝලීය උෂ්ණත්වයේ විශාල වශයෙන් පහත වැටෙන්නත් ඉඩකඩක් තිබෙනවා. එවිට ආහාර භෝග විනාශ වෙලා ගියේ මහා විනාශයක් ඉදිරියේදී සිද්ධ විය හැකි. මේ නිසා සුපිරි යමහල් පිපිරීමකුත් ලෝක විනාශය සිදු විය හැකි ප්‍රධානතම සාධකයක්. අංක 9 කෘතිම බුද්ධිය. පරිගණක බහුල වෙන්න ගත් 1980 වගේ කාලේ කෘතිම බුද්ධියක් සහිත රොබෝවරුන්ගේ නැගිටීම ගැන මතවාද රැසක් ඉදිරිපත් වුණා. ටර්මිනේටර් වගේ සුප්‍රසිද්ධ චිත්‍රපටයට හොඳම උදාහරණයක්. එවැන්නකට අවශ්‍ය තාක්ෂණික දියුණුවක් එකල තිබුණේ නැති නිසා මේවා සියල්ලම ප්‍රබන්ධ පමණක් වුණා. කොමුණත් නියුරෝනික ජාල එම නැත්නම් නියුරල් නෙට්වර්ක්ස් වල දියුණුවත් එක්ක අද වෙද්දී ඒ සෑම ගැටලුවක් බවට පත් වෙනවා. අද වෙද්දී කෘතිම බුද්ධියේ හැකියාවට සාක්ෂි අපිට උනතරම් දැක ගන්නට පුළුවන්. Siri ඇලෙක්සා ඇතුළු පුද්ගලික සහායකයන්ගේ සිට ස්වයංක්‍රීය වාහන ධාවනය දක්වා බොහෝ දේ වෙනුවෙන් මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එම නැත්නම් AI කියන තාක්ෂණය යොදාගෙන නියුරෝනික ජාලවලට මිනිස් මොළයට සමාන විදියට ක්‍රියා කරමින් තනිවම ඉගෙන ගන්න තිබෙන හැකියාව නිසා ඉස්සර වගේ ඒට දත්ත සපයන්න අවශ්‍ය නැහැ. මේ නිසා AI තාක්ෂණය වැරදි අතට යොදා ගැනීම අද වෙද්දී මිනිස් සංහතියටම තිබෙන බරපතල තර්ජනයක්. ඊලොන් මස්ක් ඇතුළු බොහෝ දෙනා කෘතිම බුද්ධියෙන් සිදු කරන දේවල් හරියාකාරව නියාමනය කළ යුතු බවට හඬක් නගන්නෙත් අන්න ඒ නිසයි. අංක 10 අපි තවමත් නොදන්නා හේතු. අපි මොනතරම් උත්සාහ ගත්තත් අනාගතය ගැන අනාවැකි කියන එක හරිම අපහසුයි. ඉස්සර කාලේ අනාගතය මෙහෙම වේවි කියලා හිතලා නිෂ්පාදනය වුණු චිත්‍රපටත් එක්ක වර්තමාන ලෝකයේ සංසන්දනය කරලා බැලුවහම එය හොඳින්ම තේරුම් ගන්න පුළුවන්. අද අපිට කිසිසේත්ම හිතාගන්න බැරි දේවල් අනාගතයේදී සිදුවීමේ ඉඩකඩත් ගොඩක් කියලායි. මීට වසර 100කට කලින් න්‍යෂ්ටික බෝම්බ කියලා දෙයක් ගැන මිනිසුන්ට කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. සයිබර් අවකාශයේ යුදකටයුතු දුසනා භාවිත වීම ගැන අහන්නවත් ලැබුණේ දශක කීපයක් තරම් මෑත කාලෙදී. ඉතින් මිනිස් වර්ගයාට තර්ජනයක් වෙන්නත්
ලෝක විනාශය පවා සිදු වෙන්නත් හේතු විය හැකි. සමහර දේවල් මොනවද කියලා අපි තාමත් දන්නේ නැහැ. බොහෝ වෙලාවට කවදා හරි ඇත්තටම ලෝක විනාශය සිද්ධ වෙන්නේ අන්න ඒ වගේ අපි නොදන්න දෙයකින් උනත් වෙන්නට පුළුවන්. ඉතින් ඒ තමයි විද්‍යාත්මකව ලෝක විනාශයක් වෙන්න වැඩිම ඉඩකඩක් තිබෙන හේතු 10. මේ වගේ තවත් සුවිශේෂී වීඩියෝකින් ළඟදිම හමු වෙමු මේ බලාපොරොත්තු වෙමින් අදට අපි ඔබෙන් සමු ගන්නවා. රැඳිලා ඉන්න දෙකටම විශ්ව ලෝකයක් එක්ක. අදට ගිහින් එනවා. සුබ දවසක් ඔබට. ජය වේවා.